2019 වසරේ අප්‍රේල් 21 වෙනිදා එල්ල වූ පාස්කුවිරි දින ත්‍රස්ත ප්‍රහාරයෙන් කුඩා දරුවන් ඇතුළු 277 දෙනෙකුට ජීවිත අහිමි වුණා. මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කළේ ප්‍රධාන වශයෙන් කතෝලික පල්ලි 3ක් සහ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් 3ක් ඉලක්ක කර ගනිමින්. මෙම ප්‍රහාර මාලාවට අදාළව තවත් පිපිරීම් දෙකක්ද එදින සිදු වූයේ දෙමඩගොඩ පිහිටි නිවාස සංකීර්ණයක සහ දෙහිවල ලැගුම්හලක් ආශ්‍රිතවයි. ස්ථානාටකදී මරාගෙන මැරෙන ප්‍රහාර 10ක් එල්ල වූ අතර මියගිය පුද්ගලයින් 277 දෙනාට අමතරව තවත් 500කට අධික පිරිසක් තුවාල ලැබුවා. ඉස්ලාමීය අන්තවාදී කල්ලියක් ප්‍රහාර එල්ල කළ අතර ඉන් ආබාධිත තත්ත්වයට පත් වූ බොහෝ පිරිසක් තවදුරටත් දුෂ්කරතා මැද්දේ දිවිගෙවනු ලබන්නේ තම පවුල්වල ඥාතීන් ඇතුළු හිතවතුන්ගේ ආධාර උපකාර මතයි. මෙම ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල වී අතට වසර 5ක් ගෙවි කියද වින්දිතයන්ට තවමත් සාධාරණයක් ඉටු වී නොමැති බවට එම තත්වයට මුහුණ පෑ පාර්ශව චෝදනා කරනවා. මේ අතර එම ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබුවන් සිහිපත් කරමින් විශේෂ දේව මෙහෙයන් කිහිපයක්ද සංවිධාන කර තිබුණා. කොච්චිකඩේ ශාන්තන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේදී එය පැවැත්ුණේ අගරදුගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. උදැසන 8:45ට සියලු දේවස්ථානවල සීනු නාද කරමින් මියගිය සහ තුවාල ලැබූ පිරිස් සිහිපත් කරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් සුරැකීමට කටයුතු කෙරුණා. සර්ව ආගමික නායකයින් මෙන්ම විදේශ ස්ථානාපතිවරුන් ඇතුළු පිරිසක්ද වින්දිතයන් සිහිපත් කිරීමේ දේව මෙහෙට එක්ව සිටියා. මේ ප්‍රහාරයත් සමග අපට තේරුණා මොනතරම් වගකීම් විරහිත පාලක පිරිසක්ද මේ රටේ ඉන්නේ කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කළා හැම කෙනෙක්ම තමාට පැවරෙන වගකීම මැනවින් ඉටු කළ යුතුයි. විශේෂයෙන්ම වගකීම් ඉටු නොකරන පාලකයා ජනතාවගේ උදහසට ලක් වෙනවා, වෛරයට ලක් වෙනවා. අපි දැක්කා ඒදී. ඔවුන් කියනවා මේක දේශපාලන කුමන්ත්‍රණයක් කියලා. ඒ වුණාට තවමත් වරදකරුවන්ට දඬුවම් දෙන විදියක් අපි දැක්කේ නැහැ. මෙහි සත්‍යය කාපට්ටකයට වසන් කිරීමට ඉඩ නොදිය යුතුයි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සහ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා මේ වන විට ඉරිදරව් කරනු ලැබ ඇත. මේ වාර්තාවල නිර්දේශ වන කරුණු ක්‍රියාත්මක කිරීම මූලික වශයෙන් පැවරුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතය. ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ රටේ ජනාධිපතිතුමන් ලෙස පිළිගත් දිනට පසු දිනම දුරකථනයෙන් මා අමතමින් එසේ කිරීමට තමන්ට දුෂ්කරතා ඇති බව සඳහන් කිරීම තුලත් එම නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට යාම නිසා තමන්ට හිතවත් ඇතැම් සංවිධානවල නායකයින් අත්අඩංගුවට ගැනීමට සහ ඔවුන්ගේ සංවිධාන තහනම් කිරීමටත් සිදුවීම තුළ වාර්තාවේ ඉදිරිපත් කර ඇති නිර්දේශ තමන්ට ක්‍රියාත්මක කරන්නට නොහැකි බවත් සඳහන් කළ අයුරු මට මතක් වේ. තමා දුන්නෙම පොරොන්දු ඉෂ්ට කරන්නට මැලිවීම නිසා අප ඇස් ඉදිරියේ ඡන්දයට පෙර එතුමා එදා දුන් පොරොන්දු ඉෂ්ට නොකළ කෙනෙකුගේ තත්වයට පත්විය. මේ පසුබිම තුළ මෙවැනි මහා ව්‍යසනයක් සම්බන්ධයෙන් එම රජයගත් මන්දගාමී හා කඩාකප්පල්කාරී ක්‍රියාපිළිවෙත අප ඉදිරියේද ප්‍රහෙලිකාවක් ලෙස දිස්විය. ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වන පරිදි මේ ප්‍රහාරය ගැන දැනගෙන සිටියදීත් එය වැළැක්වීමට කටයුතු නොකළ දේශපාලනික හා ආරක්ෂක අංශවල නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිතුමාට නිර්දේශ කර ඇතත් එතුමා මේ වනතුරුත් ඒ ගැන මුනිවත රැකීම අපි තරයේ හෙලා දකිමු. අදත් මේ අවස්ථාවේදී මා ඉල්ලා සිටින්නේ මේ ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරය පිටුපස ඇති සියලුම කරුණු සොයා බලන්නට ස්වාධීන වූද සාධාරණ වූද සත්‍යවාදී වූද විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි. කටුවා පිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදීද අද පෙරවරුවේ දිව්‍යමය පූජාවක් සංවිධාන කර තිබුණා. කොච්චිකඩේ දේවස්ථානයේ සිට කටුවා පිටියේ දේවස්ථානය දක්වා යැදුම් පාගමනක්ද ඊයේ රාත්‍රියේ පැවැත්ුණේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්. Shame shoke